තෙරුවන් සරණයි ආයුබෝවන්. දහම් පාසල් කෙටි සටහන්. නමේ ශ්‍රේණිය තුන්වෙනි පාඩම. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවෙන් මේ සාකච්ඡාවන් ඔබට අපි ඉදිරිපත් කරනු ලබන්නේ. අඟුලිමාල මහරහතන් වහන්සේ. මුලින් ගොඩක් මිනිස්සුන්ව ඝාතනය කරපු අඟුලිමාල මිනි මරුවා කියන නමින් ප්‍රසිද්ධියට පත් වෙලා හිටපු හැබැයි පස්සේ කාලේ මහා රහත් භාවය ලබාගත් මුල් කාලයේදී අහිංසකම කුමාරයෙක් විදිහට කිසිම කෙනෙක්ට කරදරයක් නැති අති දක්ෂ ශිෂ්‍යයෙක් විදිහට කටයුතු කරලා ගුරුවරයාගේ සහ යාළුවන්ගේ වරද නිසා මහා මිනි බරුවෙක් බවට පත් වෙච්ච පස්සේ රහතන් වහන්සේ නමක් බවට පත් වෙච්ච ආදර්ශවත් චරිතයක් තමයි අඟුලිමාල මහරහතන් වහන්සේගේ චරිතය. ඒ ගැන තමයි මේ පාඩමේදී අපි කතා කරන්නේ. වැරදි නිවැරදි කරගත් අයෙකුට යහපත් පුද්ගලයෙකු විය හැකිය කියන ආදර්ශය ලබා ගන්න පුළුවන් හොඳම චරිතය තමයි අඟුලිමාල මහරහතන් වහන්සේගේ චරිතය. අඟුලිමාල මහරහතන් වහන්සේගේ චරිතය. අහිංසක කුමරුගේ දෙමව්පියන් කවුද? කොසල් රජතුමාගේ පුරෝහිතයා වෙච්ච බග්ගව, එහෙම නැත්නම් භාර්ගව කියන බමුණා. ඊළඟට මන්තානි කියන බැමිණිය. මවගේ නම මන්තානි කියන බැමිණිය. කොසල් රජතුමාගේ පුරෝහිතයා වෙච්ච බග්ගව භාර්ගව බමුණා සහ මන්තානි බැමිණිය තමයි අහිංසක කියන කුමාරයාගේ දෙමව්පියන්. අහිංසක කුමාරයා ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගත්තේ තක්සිලා නුවර දිසාපාමොක් කියන ඇදුරුතුමාගෙන්. තක්සිලා නුවර දිසාපාමොක් ඇදුරුතුමාගෙන්. ඇදුරුතුමාගේ ප්‍රියතම ශිෂ්‍යයා වුණේ අහිංසක ශිෂ්‍යයා. අහිංසක කුමාරයා. ඇදුරුතුමාගේ ප්‍රියතම ශිෂ්‍යයා අහිංසක කුමාරයා වූ නිසා මොකද වුණේ? අනිත් ශිෂ්‍යෝ ඒකට ඉරිසියා කළා. ගුරුතුමා වෙත ගිහිල්ලා අහිංසක ගැන බොරු කියලා බිඳෙව්වා. ගුරුවරයා තුල තිබුණු අහිංසක ගැන තිබුණු විශ්වාසය නැති කළා. අහිංසක කුමරු කෙරෙහි ද්වේෂයක් ඇති කරේවි. ගුරුතුමාගේ ප්‍රියතම ශිෂ්‍යයා වෙච්ච නිසා මොකද කළේ? ඒ ප්‍රියතම භාවය එහෙම නැත්නම් ඒ විශ්වාසය නැති කරන්න ඉරිසියා කරනවා. ඉරිසියා කරලා ගුරුතුමාට බොරු කියනවා. අහිංසක කුමාරයා කෙරෙහි ද්වේෂයක් ඇති කරෙව්වා. දිසාපාම ගුරුතුමා අහිංසක කුමරු නැසීමට යොදාගත් උපාය මොකක්ද? මිනිසුන් දහසක් ඝාතනය කොට ගුරු පූජාවක් පවත්වන්න ඕන කියලා තමයි කියන්නේ. මිනිස්සු දහහක් මරලා ඇඟිලි දහහක් එක මිනිසෙකුගෙන් එක ඇඟිල්ල ගානේ අරගෙන ඇඟිලි මාලයක් හදලා ගුරු පඳුරු විදිහට ගුරු පූජාවක් කරන්න කියලා තමයි අහිංසක කුමාරයාට ද්වේෂයෙන් පලිගන්නට කිව්වේ. එක් මලමිනියකින් එක ඇඟිල්ලක් බැගින් කපා අමුණා කරේ තමා ගත්ත නිසා තමයි අඟුලිමාල කියන නමත් හැදුනේ. මරණ සංඛ්‍යාව දැනගන්න තමයි එක් මලමිනියකින් එක ඇඟිල්ල බැගින් කපාගෙන කරේ දමා ගත්තේ. අහිංසක කුමරුවා අඟුලිමාල නමින් ප්‍රසිද්ධ වුණේ අන්න ඒ විදිහට කපාගත් ඇඟිලි අමුණලා මාලයක් හදාගෙන කරේ දාගෙන හිටපු නිසා. අඟුලිමාල මිනිමරුවා පිළිබඳ මිනිසුන් දැනුවත් කළේ කුමන රජුටද? කොසල් රජතුමාට. කොසල් රාජ්‍යයේ තමයි අඟුලිමාල මිනිමරුවා හිටියේ. මිනිසුන් ඝාතනය කරමින් හිටියේ. ඉතින් කොසල් රජතුමාට තමයි දැනුවත් කළේ මෙන්න මේ විදිහේ මිනිමරුවෙක් ඉන්නවා, මගතොට යන්න බැහැ, කැලෑ වැදිලා ඉඳලා මිනිස්සු යනකොට එනකොට මරණවා කියලා කොසල් රජතුමාට කිව්වා. අඟුලිමාල අත්අඩංගුවට ගැනීමට සූදානම් වී ඔහු සොයා ගියේ මොන රජතුමාද? කොසල් රජතුමා තනිවමද? නැහැ, හමුදා බටසේනාවකුත් එක්ක තමයි ගියේ. අඟුලිමාල අත්අඩංගුවට ගැනීමට ගිය බව දැනගත් පසු මන්තානි කියන මව, මන්තානි කියන බැමිණිය සිදු කළේ කුමක්ද? දරු සෙනෙහසින් තමන්ගේ පුතා බේරගන්නවා කියලා හිතාගෙන අඟුලිමාල හිටපු වනාන්තරයේ පැත්තට ගමන් කරනවා. අඟුලිමාල ඉන්න වනාන්තරයේ පැත්තට ගමන් කරනවා. අඟුලිමාල ආනන්තරීය පාපකර්මයක් සිදු කරගන්න තමයි යන්නේ. මව මැරීම කියන්නේ ආනන්තරීය පාපකර්මයක්. ඉතින් මේක දකින්න බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියේ. මහා කරුණා සමාපත්තියෙන් තමයි බුදුරජාණන් වහන්සේ දකින්නේ අහිංසක කුමාරයා අඟුලිමාල මව මරලා ආනන්තරීය පාපකර්මයක් කරගන්න යනවා කියන එක දකින්නේ මහා කරුණා සමාපත්තියට සමවැදිලා. බුදුරජාණන් වහන්සේ අඟුලිමාල සිටින වනයේට වඩිනවට මිනිසුන් මොකක්ද කිව්වේ? අඟුලිමාල මිනිමරුවා ඉන්න වනයේට වඩෙන්න එපා කියලා මිනිස්සු කෑ ගහලා කිව්වා. බුදුරජාණන් වහන්සේ අඟුලිමාල ඉන්න
වනාන්තරයට වඩිනකොට ඒ තරම් දරුණු මිනිමරුවෙක් වෙලා හිටියේ අඟුලිමාල්. අඟුලිමාල දුටු බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කළේ කුමක්ද? බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨානයක් කළා. අදිෂ්ඨානයක් කළා. තමන් වහන්සේ වෙත ලංවිය නොහැකි වේවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රාර්ථනා කළේ. බුදුරජාණන් වහන්සේව අල්වා ගැනීමට අසමත් වූ අඟුලිමාල මොකද කියන්නේ? අඟුලිමාල ප්‍රකාශ කළේ මහන ඔහොම නවතිනු කියලා කෑ ගහලා කිව්වා. මහන ඔහොම නවතිනු කියලා කෑ ගහලා කිව්වා. බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨානයක් කරලායි තියෙන්නේ අඟුලිමාලට කිසිම විදිහකින් උන්වහන්සේ සමීපයට ලං වෙන්න බැරි වේවා කියලා ප්‍රාර්ථනා කරලා තිබුණේ. ඒ නිසා අඟුලිමාල බුදුරජාණන් වහන්සේ පිටුපසින් දුවල 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 මහන්සි වෙලා බැරිමතන කෑ ගහලා කියනවා මහන ඔහොම නවතිනු කියලා. බුදුරජාණන් වහන්සේ පිළිතුරක් දෙනවා, ප්‍රකාශ කරනවා, අඟුලිමාල මම නැවතී සිටිමි, ඔබ නවතින්න කියලා බුදුරජාණන් වහන්සේ අඟුලිමාලට ප්‍රකාශ කරනවා. ඉතින් මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ නැවතී ඇති බව ප්‍රකාශ කරන ලද්දේ කුමන අර්ථයෙන්ද ප්‍රකාශ වන ප්‍රකාශය? බුදුරජාණන් වහන්සේ ඇයි උන්වහන්සේ නැවතිලා කියලා ප්‍රකාශ කළේ? අඟුලිමාල මම සත්ව හිංසාව ඇතුළු පාපකාරී ක්‍රියා නොකරන මෛත්‍රිය කරුණාවාදී ගුණධර්මවල පිහිටා සිටින බැවින් නැවතුනේ වෙමි. ඔබ අනුන්ට හිංසා කිරීම ආදී පාපකාරී ක්‍රියා කරන හේයින් නොනැවතුනේ වෙයි. බුදුරජාණන් වහන්සේ සසර නතර කරලා තියෙන්නේ. නැවත කෙලෙස් ඇති වෙන්නේ නැහැ. සසර ඉපදෙන්නේ නැහැ. ඒ නිසා සියලු කෙලෙස් දුරු කරලා නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මම නැවතිලා ඉන්නේ. වෛරය, ක්‍රෝධය වගේ දේවල් පාපකාරී ක්‍රියා සත්ව ඝාතන ඒ කිසි දෙයක් නොකරන නිසා තමයි බුදුරජාණන් වහන්සේ නැවතිලා කියලා ප්‍රකාශ කරන්නේ. දරුණු පුද්ගලයන් දමනය කිරීම නම් වූ බුදු ගුණය මොකක්ද? පුරුෂ ධම්මසාරති ගුණේ. පුරුෂ ධම්මසාරති උතුම් වූ බුදු ගුණේ. පුරුෂ ධම්මසාරති බුදු ගුණේ. අඟුලිමාල තෙරුන් බුදුරජාණන් වහන්සේ කැඳවාගෙන යනු ලැබුවේ ජේතවනාරාමයේද. අඟුලිමාලව බුදුරජාණන් වහන්සේ පැවිදි කරනවා. පැවිදි කරලා ජේතවනාරාමයට එකතු කරගෙන ගියා. මහරජ, අඟුලිමාල පැවිදි වුණොත් ඔබ කරන්නේ කුමක්ද? කොසල් රජුගෙන් විමසුවේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ අඟුලිමාලව දමනය කරගෙන පැවිදි කරලා ජේතවනාරාමයට එකතු කරගෙන යනවා. ඉතින් කොසල් රජතුමා අඟුලිමාලව හොයන්නට යන්නට කලින් බුදුරජාණන් වහන්සේව බැහැ දකින්නට එනවා. ඒ වෙලාවේදී තමයි බුදුරජාණන් වහන්සේ අහන්නේ මහරජතුමනි, අඟුලිමාල දැන් පැවිදි වෙලා හිටියොත් මොකද කරන්නේ කියලා. කොසල් රජුගේ පිළිතුරු උනේ මොකක්ද? භාග්‍යවතුන් වහන්සේ සෙසු ස්වාමින් වහන්සේලාට දක්වන ගරු සැලකිලි උන්වහන්සේටත් දක්වන්නෙමි කියලා තමයි ප්‍රකාශ කළේ. අනිත් හාමුදුරුවන් වහන්සේලාට මම ගරු සත්කාර කරනවා. ඒ විදිහටම අඟුලිමාල තෙරුන් වහන්සේටත් මම ගරු කරනවා. එහෙම කියලා ප්‍රකාශ කළා. කළ අකුසල කර්ම නිසා අඟුලිමාල තෙරුන් පිළිබඳ කලක් යනතුරු ජනතාවගේ අප්‍රසාදය පැතිරලා තිබුණා. බිය තිබුණා. පිඳුසිඟා වඩින විට ඇතැම් අය බියෙන් දොරවල් වහගෙන තියෙනවා. තවත් අය හිරිහැර කරන්නට ලෑස්ති වෙලා තියෙනවා. අඟුලිමාල හොරා කියලා, මිනිමරුවා කියලා. පස්සේ එම තත්ත්වය වෙනස් වුණා. භාවනාවට හිත යොමු කළ අඟුලිමාල තෙරුන් වහන්සේ පෙර කළ මිනිස් ඝාතන සිහියට නැගෙන්න පටන් ගත්තා. මිනිස්සුන් මරපු විදිහ, මරණකොට අඳෝනා තියපු විදිහ, ඒ දේවල් භාවනා කර කර ඉන්නකොට නිතරම මතක් වෙන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ ඒවා දුරු කළා. බුදුරජාණන් වහන්සේ නිතරම අඟුලිමාල තෙරුන් වහන්සේට අනුශාසනා කරමින් මිනිස්සු එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි, මිනිසුන් දහස් ගාණක් ඝාතනය කරපු කෙනෙක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නිතරම ළඟ හිඳෙමින් උන්වහන්සේට අනුශාසනා කළා. විදසුන් වැඩ අඟුලිමාල තෙරණුව රහත් ඵලයට පත් වුණා. විදර්ශනා වඩලා අඟුලිමාල තෙරුන් වහන්සේ මහා රහත් භාවයට පත් වුණා. අඟුලිමාල තෙරුන් පස්සේ රහත් භාවයට පත් වුණාට පස්සේ මෙන්න මේ විදිහේ උදානයක් කරලා තියෙනවා. යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්ඡාසෝ නප්පමජ්ජති සෝ ඉමං ලෝකං පභාසේති අබ්භාමුත්තෝව චන්දිමා. ඒ විදිහට අඟුලිමාල මහරහතන් වහන්සේ උදාන වාක්‍යයක් ප්‍රකාශ කරලා තියෙනවා. යමෙක් පළමුව ප්‍රමාද වී යෝච පුබ්බේ පමජ්ජිත්ව පූර්වයෙන් මුලින් පමා වෙලා පච්ඡාසෝ නප්පමජ්ජති ඔහු සෝ ඔහු පච්ඡා පසුව නප්පමජ්ජති පමා නොවේයිද සෝ ඉමං ලෝකං පභාසේති ඔහු මේ ලෝකය
බැබලවීමට පත් කරන අබ්බහමුත්තව චන්දිමා වලාකුලකින් මිදුණු හඳක් වගේ කියලා. අඟුලිමාල තෙරුන් දේශනා කළ අඟුලිමාල පිරිත වැඩිපුරම දේශනා කරන්නේ කාටද? ගැබිනි දරුවන් ලැබීමට සිටින ගැබිනි මාතාවරුන්ට තමයි අඟුලිමාල පිරිත් සූත්‍ර දේශනාව දේශනා කරන්නේ. අඟුලිමාල කතාපුවතින් ගත හැකි ආදර්ශ කිහිපයක් අපි බලමු. ඉගෙනීමට දක්ෂ සිසුන්ට ඉරිසියා නොකර එම දක්ෂතා වැඩි දියුණු කර ගැනීමට උදව් කළ යුතුයි. ඉගෙනීමට දක්ෂ සිසුවාගෙන් අනෙක් සිසුන් උදව් උපකාර ලබා ගත යුතුයි. ගුරුවරයා වැරදි අවබෝධයක සිටී නම් සිසුන් විසින් සත්‍ය වටහා දීමට කටයුතු කරන්නට ඕන. ගුරු සිසු දෙපක්ෂේම ඉතා සමගින් ක්‍රියා කිරීමේ තාමත් වැදගත්. වැරදි කළ පුද්ගලයෙකුට සුමගට යොමු වූ විට ඔහුට කිසිවිටකත් උපහාස නොකර ගරු සැලකිලි දැක්විය යුතුයි. වැරදි කරුවකු වැරදි අත්හැරි විට ඔහු වැරදි කරුවකු නොවන බව සිතන්නට ඕන කියන අදහස ලබා දෙනවා. වැරදි කරන පුද්ගලයෙකු එම වැරදි වලින් මුදවා ගැනීමට උත්සාහ කළ යුතුයි. වැරදි කරන කෙනෙක් ඉන්නවා නම් ඒ වැරදි වලින් මුදවා ගන්නටත් අපිට ක්‍රියා කරන්නට පුළුවන්කම තියෙනවා. මම මුලින් ගාථාව කියලා දුන්නා. එහි අදහස ලස්සන කවියකින් තියෙනවා. අපි කවියෙන් තේරුම මතක තබා ගනිමු. වලාකුලින් මිදුණු සඳක් අහස එළිය කරන ලෙසින් පමා බවින් මිදුණු කෙනෙක් මුළු ලෝකෙම එළිය කරයි. ඒ විදිහට අපිට කතා කරන්නට පුළුවන් අඟුලිමාල මහරහතන් වහන්සේගේ උතුම් වූ චරිතයෙන් ගන්නට පුළුවන් ආදර්ශ සහ උන්වහන්සේ වැරදි මඟට යොමු වුණේ කුමක් නිසාද කවුරු නිසාද කියන තොරතුරු කතා කරන්නට පුළුවන්. ඉතින් අඟුලිමාල මහරහතන් වහන්සේගේ චරිතය සම්බන්ධයෙන් තිබෙන අඟුලිමාල මහරහතන් වහන්සේ කියන පාඩමේ වැදගත් තොරතුරු අපි ඒ විදිහට කතා කළේ දහම් පාසල් කෙටි සටහන් 9 ශ්‍රේණියේ 3 පාඩම. පිරිවෙන දහම් පාසල අපේ නාලිකාව සමගින් රැඳී සිටින්න දිගටම අනිකුත් ශ්‍රේණිවල සහ 9 ශ්‍රේණි අනිකුත් පාඩම් අපි මේ ආකාරයෙන් පාලි අභිධර්මයේ කොටස් සහිතව සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එසේනම් තෙරුවන් සරණයි.